කුඩා දරුවන් හරිම දඟකාරයි. ඔවුන් දුවනවා, පනිනවා, නටනවා, ඒකම ඇදගෙන වැටෙනවා. බොහෝ වෙලාවලට ඔවුන්ගේ වදින්නේම ඔළුව. ඉතින් මම අද කතා කරන්න යන්නේ දරුවෙකුගේ ඔළුව වැදිලා ගෙඩි ගැහුනොත් මොකද කරන්න කියලා. සාමාන්‍ය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාලිකාවලින් පිරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර නාලිකා පුපුරා ලේ ගැලීමක් සිදු වෙන්න පුළුවන්. එම නිසා ගෙඩි ගැසීමක්ද ඇති වෙන්න පුළුවන්. ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත් වෙනවා. මෙසේ පත්වන විට වේදනාවක් ඇති, අතට අහුවෙන ගෙඩියක් ඇති වෙනවා. එහි විශාලත්වය සිදු වූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ, ඉදිරිපස නළලේ ඇතිවන ගෙඩි දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස, කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම් දරුණු බවින් වැඩි. ගෙඩියේ පළල සෙන්ටිමීටර 3කට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුයි. එමගින් බොහෝ විට හිස්කබල බිඳී හෝ මොළේ ඇතුළට ලේ ගැලීම් සිදු වී තියෙන පුළුවන්. ගෙඩිය සඳහා කළ යුත්තේ විනාඩි 10ක් 20ක් අතර කාලයක් අයිස් තැබීම. එමගින් රුධිර නාල සංකෝචනය වී ලේ ගැලීම අඩුවන අතර එම ලේ කැටියක් බවට කැටි ගැසෙනවා. මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කරන්නත් පුළුවන්. ඒ අරින්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. මෙවැනි ගෙඩියක් ඇති වූට සාමාන්‍යයෙන් ඒ සතියක්, සති කීපයක් යන විට නිකන්ම ශරීරයට උරාගෙන ගෙඩිය නැති වී යන අතර ඒ තද කිරීම, පොඩි කිරීම හා දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැහැ. මේ නිසා ඇතුළත හිස්කබලට හානියක් සිදු වී ඇතනම් ඒ වැඩිවීමටද පුළුවන්. මීට අමතරව හිස්කබලේ ඇතුළත ඇතිවන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම්, තැලුම් ඇති වෙන්න පුළුවන්. එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා සෙන්ටිමීටර 3කට වඩා විශාල වන විට ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇතනම් වහාම වෛද්‍යවරයෙකු හමු විය යුතු අතර එෙහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර ලබා ගත යුතුමයි. MBBS MD වෛද්‍ය රොෂාන් ප්‍රියරත්නගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීමක්. අමතක කරන්න එපා, සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්ටුඩියෝ ජා.